වර්තමාන ක්‍රිකට් පිටින් දක්ෂතම තුන්ගිරියව් ක්‍රීඩකයෙක් තමයි ශකිබ් අල් හසන් කියන්නේ. ශකිබ් පසුගිය කාලේ විවිධ හේතු නිසා බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන්නේ නැහැ. ඉදිරියේ තියෙන දකුණු අප්‍රිකා කණ්ඩායමක තරගාවලියටත් ශකිබ් සෙල්ලම් කරන්නේ නැහැ කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ. තමන් මානසිකව වෙහෙසටපත් වෙලා ඉන්න නිසා සෙල්ලම් කරන්න බෑ කියලා තමයි ශකිබ් කියන්නේ. අෆ්ගනිස්තාන කණ්ඩායමක තරගාවලියටත් ශකිබ් සෙල්ලම් කරන්නේ නැහැ. මේ විදිහට ජාතික කණ්ඩායමේ තරඟ මගහැරීම ගැන බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නසමුල් හසන් කියන්නේ මේ තීරණ තමන්ට හිතාගන්න අමාරුයි කියලා. මේ විදිහට ශකිබ් හැසිරෙන්නේ මානසික ආබාධයක් තියෙන නිසා කියලා තමයි හසන් කියන්නේ. මම හිතන්නේ ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙනවා. මට දැනෙන්නේ එහෙම. එයා අෆ්ගනිස්තානයේ එරෙහිව ක්‍රීඩා කිරීමට අකමැති ඇයි කියලා මට හිතාගන්න බැහැ. අපි ඔවුන්ව පරාජය කළ නිසා හැමෝම සතුටෙන් හිටියේ. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තම කණ්ඩායමේ සාර්ථකත්වයේ භුක්ති විඳින්න බැරි නම් ඒ විශාල ගැටලුවක්. ජාත්‍යන්තර තරගාවලියක් ලබා ගත්තට පස්සේ ක්‍රීඩකයන් ඒ මහන්සියට වටිනාකමක් දෙන්න ඕන කියලා තමයි හසන් කියන්නේ. තරගාවලියක් සැලසුම් කිරීමට පුහුණු කාර්ය මණ්ඩලයේ සමාජිකයින් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය කෙතරම් මහන්සි වෙනවද කියන එක ගැන එයාට අවබෝධයක් නැහැ. අවංකවම ඔහුගේ මේ හැසිරීම මට නම් පුදුමයි. ජාතික කණ්ඩායමට සෙල්ලම් කරද්දී මානසික අවුල් තියනවා කියලා ශකිබ් මගහැරියට IPL සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණ නම් ශකිබ් මේ විදිහට විවේකෝන කියලා සෙල්ලම් නොකර ඉඳීද කියලා තමයි බංග්ලාදේශ ක්‍රිකට් ලොක්කා අහන්නේ. ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ඔහුව මිලදී ගත්තා නම් එයා මානසිකව හෙම්බත් වෙලා ඉන්නේ සෙල්ලම් කරන්න බෑ කියලා කියයිද? සෙල්ලම් කරන්න බැරි නම් කලින් කියන්න ඕන. මොකද එයා ඇතුළත් කරලා තමයි අපි සැලසුම් හැදුවේ. ඉතින් එකපාර මෙහෙම කියන එක හරිද? තමන් ලෝකයේ හොඳම තුන්ගිරියව් ක්‍රීඩකයා කියලා හිතාගෙන ඉන්න ශකිම් IPL වෙන්දේසියේදී ප්‍රතික්ෂේපුන් නිසා මේ විදිහට මානසික ගැටලුවක් වුණාද කියලා නම් දන්නේ නැහැ. කොහොම වුණත් පසුගිය කාලේ ශකිම්ගේ සමහර හැසිරීම් දකිද්දී නම් ශකිම්ගේ මානසික අවුලක් තියෙනවා කියන දේ හොඳටම පේන්න තිබුණ දෙයක්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.